දකුණුලකේ අගනගරය ගාලුපුරවරයෙන් බිහිවි දේශීය ජයගත් චරිත නිරන්තරයෙන් හමුණත් ඒ අතර කාන්තා චරිතයත් නම් ඒ අතලොස්සක් මේ කතාව ගාලුපුර නමරෙන්දු රන්ලියක් ගැනයි नवंबर 7 दुडंदुव गमेहि डब्ल्यू एम संदसेन वर्णसूर्य महता सह एम महात्मीट दाव उपत लभु अय नमिन गीता रुक्मणी वर्णसूर्य नमुवाय गाल साउथलैंड्स बालिका विद्यालय सह नुगेगुड अनुला विद्यालय शिशुविय कलेस एवक अगे हीनय वुये गुरुवरियक वीमाय गीता रुक्मणी दरिय उपतिन्म इउम पिहुम हा मेहुम गेतुम वेनी कलावन्हि निपुणत्वयक् वुना යෝන්විය පැමිණි ඈ ගුරුවරයක් වීමේ සිහිනෙන් මිදී 1978 වසරේදී බද්දේගම ප්‍රදේශයේ පදිංචි ජයසිරිද සිල්වා සමග විවාහපත් වෙමින් ගෘහණියක බවට පත් වූ අය. දියණියන් දෙදෙනෙකු සමග සුන්දර කැදැල්ලක දිවිගෙ වූ ගීතාට සිය යටපත්ව තිබූ හීනය සැබෑ කර ගැනීමේ අනපේක්ෂිත අවස්ථාවක් උදා වුණා. වෘත්තීය ගැටලුවක් හේතුවෙන් වූගොඩ පෙහෙකම්හලේ පුහුණු කළමනාකරුවෙකු ස්වාමියා සිය වෘත්තියෙන් සමු ගැනීමත් සමග ගීතා සිමෙන් සිමෙන් ඇඳුම් කේක් සහ කුකරි පන්ති ආරම්භ කරන්නට වුණා. රටට ආගන්තුකව තිබුණු පතරම් රහිත ඇඳුම් මැසීමේ කලාවෙන් ආරම්භ කරපු රන්ලිය ආයතනය අද විවිධ පාඨමාලා ඔස්සේ මේ රටේ අස්සක් මුල්ලක් නැර පැතිර පවතින පතරම් රහිත ඇඳුම් මැසීමේ කලාවට අමතරව කේක් පාඨමාලා ඒ වගේම තිරරේදි පාඨමාලා සහ ඊට අමතරව බේකරි වැනි විවිධ අංශ කෙරේ විහිදුණු විශාල වෘක්ෂයක් බවට අද මේ ආයතනය පත් වෙලා තිබෙනවා. ගම්පහ ප්‍රදේශයේදී සිසුවියන් තිදෙනෙකුගෙන් ඇරඹි රන්ලිය ආයතනයේ මේ පාඨමාලාව මේ වන විට නුගේගොඩ මහනුවර කුරුණෑගල ගාල්ල මාතර මීගමුව අනුරාධපුරය කිරිබත්ගොඩ මහරගම හා ගම්පහ වැනි ප්‍රදේශ කරා සීග්‍රේන් ව්‍යාප්ත වුණේ ඉහළ පිළිගැනීමක් සමගින් කාන්තා පිරිමි ළමා ආදී විවිධ ඇඳුම් මැසීමේ කලාවන් සඳහා යොදාගත හැකි මේ ක්‍රමවේදය ක්‍රමානුකූල අධ්‍යාපන පාඨමාලාවක් ලෙස සකස් කොට ශ්‍රී ලංකා ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් හෙවත් NVQ level 4 සහතිකයේ දක්වා ගෙනීමට ඇස් සමත් වී තිබෙනවා. NBQ සහතිකය අපි ලබා ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රායෝගික මොකද වෘත්තීය මට්ටමේ රජයේ දෙන මම දෙන එක දෙන්නේ රජයේ වෘත්තීය මට්ටමේදී රජයේ තියෙන විභාගයේ තියෙන රජයේ තියෙන්නේ ඒ තැනට අපි යොමු කරමු. මොකද අනේ ගිහිලා මට ෆේල් වෙන්න බෑ. මොකද එහෙම වුණත් මගේ ආයතනයත් හොඳ නෑ. මගේ ළමයින්වත් හොඳ නෑ. ගීතාද සිල්වා මහත්මිය මෙහුම් ක්ෂේත්‍රයට පිවිස දැනට වසර 30ක් ගෙවී ඇත. තවද ඇය විසින් පතරම් රහිත ඇඳුම් කලාව හඳුන්වා දී වසර 18ක් ගත වී ඇත. පෞද්ගලික අංශයේ ඇඳුම් මැසීම පිළිබඳ පුලින්ම ප්‍රතිතනය ලද පාඨමාලාව පවත්වන්නේ ගීතාද සිල්වා මහත්මිය විසින් රන්ලිය ආයතනයේදී. නොපසුබස්නා අධිෂ්ඨානයෙන් කටයුතු කළ අවසානයේ එතුමිය එම ජයග්‍රහණය ලබා ගත්තා. ඉතින් මා හිතන්නේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආඩම්බර වෙන්න ඕන ඒ වගේ වාසනාවන්ත වෙන්න ඕන මේ වගේ නිපුණතාවයක් තියෙන මේ වගේ ඉගැන්වීමේ හපංකමක් තියෙන ගුරුතුමියක් යටතේ මේ වගේ හොඳ පරිසරයක තියෙන ආයතනයක ඉගෙනීම ලබලා තමන්ට ජාතික මට්ටමේ නිපුණතාවය ලැබුණා කියලා සහතික කරලා අද මේ ජාතික වෘත්තීය සුසුකම් සහතික ලබා ගන්න තරම් වාසනාවන්ත වීම ගැන මේට අමතරව බේකරි පාඨමාලාව සඳහා NVQ level 4 සහතිකේ ලබා ගැනීමටද ඇය සමත් වුණා. ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම් ලද ඇගේ සිසු සිසුවියන් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ඉහළ රැකියාවන්හි නිරතවන අතරම දක්ෂ සිසුවියන් රන්ලිය ආයතනයේම උපදේශිකාවන් ලෙසද සම්බන්ධව සිටින බව ගීතා මහත්මිය අභිමානෙන් පවසනවා. ඇගේ මෙහෙවර පන්ති කාමරයට සීමා නොවී පුවත්පත් සහ අනිකුත් ජනමාධ්‍ය ඔස්සේද රටේ බහුතරයක් සඳහා දැනුම ව්‍යාප්ත කිරීමට තරම් ඇය කාරුණික වුණා. සිය දායකත්වයන් මෙරට කාන්තා පරපුරට මෙන්ම සමස්ත ලංකාවාසීන්ට සලසා දිය යුතු බව වටහාගත් ගීතා ජාත්‍යන්තර සිංහ සමාජයේ වැනි සංවිධාන සමග එක් වී විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා දායක වුණා. අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට නොමිලේ වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම, ඇස් කණ්ණාඩි බෙදා දීම, ස්වයන් රැකියා සඳහා මහන මැෂින් පරිත්‍යාගය සහ උපදේශන කටයුතු සිදු කිරීම ඉන් කීපයක්. ඇගේ මේ සමාජ මෙහෙවර අගෙමින් ශ්‍රී ජයවර්ධනපුර සමරු පදනමේ උපහාර උළෙලේදී
2003 වර්ෂයේ කලා ප්‍රසාදිනී දිරිය මාතා සම්මානයේද මුළු දිවයිනටම බලපාන සාම විනිසුරු পদවියකින්ද ගීතාද සිල්වා පිදුම් ලැබුවා මැෂිමාකත් පා ගන්න බැරි ළමයි ඇත්තම ගොඩක් ළමයි ඉන්නේ අපි වයස් ભેදිකෙන් තොරව සමහර ගොඩක් වයස අයටත් වාටියක් මහන්වාක තේරෙන්නේ නැහැ නමුත් මම අද සතුටු වෙනා එම හැම කාන්තාවක් අද ඔවුන් මෙතනින් බිහි වෙන්නේ තමන්ගේ දෑත් ශක්තිමත් කරගෙන ඒක මට નિවැරදිව අවංකව මට කියන්න පුළුවන් මම හිතන්නේ මගේ සිසුනුත් මේ ගැන දන්නවා ඇති විවිධ හැකියා රසක් සහිත මේ දිරිය කාන්තාව සිය ලේඛන කලා කෞශල්‍ය පෙන්වමින් මැහුම් කලාව පිළිබඳ පතරම් රහිත ඇඳුම් සැකසීමේ කෘති රචනා කර තිබෙනවා සිය සවිය වූ ජයසිරිද සිල්වා ස්වාමියා මෙන්ම ශෂිකාද සිල්වා දිලිනිද සිල්වා දියණියන් දෙදෙනා සමග එක්ව ඇය සිය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ දේශීය කාන්තාවන්ට මහඟු සේවාවක් ඉටු කරමින් රන්ලිය ඉන්ස්ටිටියුට් පුද්ගලික සමාගම රන්ලිය පබ්ලිකේෂන්ස් පුද්ගලික සමාගම ලිට්ස් පාක් පුද්ගලික සමාගම ලෙස ඇරඹි සමාගම්හි අධ්‍යක්ෂකා ලෙස කටයුතු කරමින් එදා සිට මේ දක්වා ශ්‍රී ලාංකීය කාන්තාව වෙත දිරිය ශක්තිය දැනුම බෙදා දෙන ගීතාද සිල්වා ඉදිරියටත් මෙරට තරුණියන් ශිල්පීය දැනුමින් සන්නද්ධ කරන්නට සූදානම්ින් සිටී